අයිබෝවන් ඔබ ස්වාධීන රූපවාහිනී සවස් 6යි 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. පුවත් සිරස්තල ප්‍රථමයෙන්. විපක්ෂය කෑමුරු දෙද්දී 78 මතක් කරදී ඇමති සබ්‍රි පාර්ලිමේන්තුවට විස්සගෙනේ. වැසුණු කොටුව පොලිසිය ඇරෙද්දී පෑලියගොඩ මාළු වෙළඳ පොළ වසා දැමේ. ගම්පහ දිස්ත්‍රික්කයේටම අද රෑ 10 සිට සඳුදා අලුයම පහතෙක් නිරෝධායන ඇඳිරිය. බදුෂ්ඨ දිබ්බාද වැදුනාද? චිත්‍රපටයක් නොබුණු මෙහෙයුමක් ගැන SDIG දේශබන්දු හෙලි කරයි. අල්ලන්න එපා කියා වාරණයක් කිල්ලු රිෂාඩ්ගේ මල්ලි රියාඩ්ගේ පෙත්සම විභාගයක් නැතිවම ඉවතට. ජීවත් වුණු ජමාල්ට වඩා මරා දැමුණු ජමාල් සෞදි කුමරුට වද දෙන ලකුණු. ප්‍රථමයෙන් දේශය පුවත් 78 ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් ජනපතිට පැවරුණු බලතලවලට වඩා එක් වගන්තියක් හෝ 20 වන සංශෝධනය තිබේ නම් පෙන්වන ලෙස අමාත්‍ය අලි සබ්‍රි මහතා අත විපක්ෂයට අභියෝග කළා. ඒ 20 වන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය පළමු දිනට පාර්ලිමේන්තුවේදී ආරම්භ කරමින් විවාදයේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් දැක්වුවා. න්‍යායපත්‍රය අංක 1 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ඊයේ දින ඔබතුමා විසින් ලබා දුන්නා. ඒ අනුව පැහැදිලිවම කියලා තියෙනවා කරුණු හතරකට යටත්ව අනිකුත් සියලු දේවල් උනෙන් දෙක බහුතරයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. අපට පුවත්පත් වලින් දැනගන්න ලැබී තිබෙනවා. මුල් කැටුම්පතේ නොතිබුණු සමහර කරුණු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය යෝජනා කරනවායි කියලා. එහෙම කිසිවක් නැහැ. අද ලබා දෙනවා ඔබතුමන්ලාට අපි යෝජනා කරන කමිටු අවස්ථාවේ තියෙන යෝජනා මොනවාද කියන එක පිළිබඳව. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන්ම හඳුනාගෙන තියෙනවා ශ්‍රේෂ්ඨ කීයකටද මේක සම්බන්ධ කියලා. ඒ ශ්‍රේෂ්ඨවලට අනනුකූල කිසිවක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ. කිසි විදියකට පාර්ලිමේන්තුව අවුරුදු 4.5ක් යනකම් විසිරුවන්න බෑ කියලා. දැන් අපිට හේතු ගන්නන දේ තමයි ඒ 4.5ක් නෙවෙයි 2.5ක් වෙනකන් අඩු කරා කියලා. මේම එකක් වෙන්නේ නැහැ. අවුරුදු 2.5 වෙනකන් යනවා. සංශෝධන දැන් මේ සුර තිබෙනවා. මේ සංශෝධන වලට අමතරව වෙනත් සංශෝධන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවද? මේ අවස්ථාවේදී මම රජය නියෝජනය කරමින් අධිකරණ ඇමතිවරු අවශ්‍යයෙන් කිසිවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයිට ඇරුණම කතානායකතුමනි 17 වන ව්‍යවස්ථාව ගෙනල්ලා ඒ බලය අගමැතිතුමාට ගන්න උත්සාහ කරා. 18 වන ව්‍යවස්ථාවෙන් කරේ 17 ව්‍යවස්ථාවෙන් ලබාගත් ඒ බලය නැවත ජනාධිපතිවරයාට ලබා දීම. 19 වන ව්‍යවස්ථාවෙන් නැවත කරේ ඒ 18 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබා දීලා තිබුණු ඒ බලය යලිත් වතාවත් අගමැතිතුමාට අරගන්න. ඒ අනුව සාන්ද්‍රණයේ අතින් බැලුවම 1978 ව්‍යවස්ථාව තමයි වඩා බලගතුම ව්‍යවස්ථාව. ඊට වඩා අඩු බලයක් තමයි 20න් පස්සෙත් ජනාධිපතිවරයාට හම්බු වෙන්නේ. ඒ හින්දා මේ නැති බලයක් ආරෝපණය වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ඔබතුමන්ලාගෙන් අහනවා එක වගන්තියක් තියනවද 78 ජනාධිපතිවරයාට නොතිබුණු ඊට වඩා ඉහළින් දෙනෙක්. ගරු විපක්ෂ නායකතුමා ඉන්නවා මෙතන. මම එතුමාගෙන් අහනවා මේ රටේ මීට වඩා සාන්ද්‍ර විධායක ජනාධිපතිවරයා හැටියට කටයුතු කරපු කීප දෙනෙක් හිටියා මීට වඩා බලගතු ව්‍යවස්ථාවක් යටතේ. ඉතින් ඒ හැමදෙනාම ඒකාධිපතියෝද? අපේ විපක්ෂ නායකතුමාගේ පියත් ඒකාධිපතියෙක්ද? බලය තිබුණු පමණින් ඒකාධිපතියෙක් වෙන්නේ නැහැ. බලය ක්‍රියාත්මක වන අයුරින් තමයි ඒකාධිපතියෝ වෙන්නේ. ඇයි ඔබතුමා මේ ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා? අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. අපේ අගමැතිතුමා මේ ඉන්නකන් එතුමාට කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඕගොල්ලෝ ඇයි කිඹුල් කඳුළු හෙලන්නේ කියලා අපි අහන්න කැමති. එතුමා තමයි මේ රටේ ජනතාවගේ හදවතේ ජනාධිපති. ඇයි ගරු අග්‍රාමාත්‍යතුමාට යම් සීමිත බලතල ප්‍රමාණයක් මේක විහිළුවට කරන යෝජනාවක් නෙවෙයි? ඔබතුමාගේ පියා මේ රටේ අගමැති හැටියට අවුරුදු 11 තියෙද්දි තිබුණේ ඔය බලයම තමයි. ඔබතුමාගේ පියා නාම මාත්‍රික අගමැති කෙනෙක්ද? නෑනේ. ඔබතුමාගේ පියා වැඩ කරා. අපේ අගමැතිතුමා ඊට වඩා දහගුණයක් වැඩ කරලා මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳනවායි කියන එක මම කියන්නට ඕන ඔබතුමාට. ඔව් විපක්ෂ නායකතුමා. මගේ පියා අවුරුදු 10 මාරක් නාම මාත්‍රික අගමැති හැටියට හිටියා. මේ තමන්ගේ අගමැතිතුමාට ගරු කරලා යෝජනා ඉදිරිපත් කරන්න. මට කතා කරන්න විපක්ෂ නායකතුමා.
මේ විපක්ෂ නායකතුමායි මේ අනිත් අය කරන්න මේක බාධා කරන එක. මේ ගන්න ඕන තරම් තියන වෙලාව කතා කරන්න. මේකට ඉඩ දෙන්න එපා. 19 තියෙද්දි මෙහිම බයක් වෙනවා නම් 20 සම්මත වුණොත් කොහොම බයක් ඇති වෙයිද කියලා හිතලා බලන්න. 20ට පක්ෂව අත්ඔසවන බොහෝ දෙනෙකුට තමයි අනාගතයේදී මේවයින් බැටකන්නට සිද්ධ වෙන්නේ. ජනාධිපතිතුමන්ට බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ බලය තියෙනවා. තුනෙන් දෙක තියෙනවා. එහෙම තියෙද්දි විවස්සා සංශෝධනය ගැන ජනතා කතිකාවතකට ඉඩ දෙන්නේ නැතුව ඇයි දඩිබිරියේ කලබලයෙන් මේක සම්මත කරගන්නට උත්සාහ කරන්නේ? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරම් විවේචනයට ලකුණු ව්‍යවස්ථාවක් තවත් නැහැ. ඒ නිසා අපි කවුරුත් මේ ව්‍යවස්ථාව යටතේ දේශපාලන සරදමකට ලක් වෙලා තියෙනවා. ඒත් අපිට මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. ඒත් කවදාවත් මේ ඡන්ද ක්‍රමයේ යටතේ තුනෙන් දෙකක බලයක් දිනා ගන්න බෑ කියන කාරණේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපි බොරුවක් බවට පත් කරලා තියෙනවා. මේ රටේ ජනතාවට උණ කලේ ස්ථීර නොකඩෙන නොයි කල්ලි කණ්ඩායම් වලට බලවේග වලට යටත් වෙන්නේ නැතුව ජනතා පරමාධිපත්‍ය බලය රැගෙන ආණ්ඩුවක් ගොඩනගා ගැනීම. ඒකට තමයි මේ තුනෙන් දෙකක බලයක් අපිට ලබා දෙන්නේ ජනතාව පිළිඹිලා තියෙන්නේ. අපි මේ 20 වෙනි සංශෝධනය ගැන සූදානම් වන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යන්න නොයි. චිරාත් කාලය මුළුල්ලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉන්නේ ගොඩනගන තෙක් මේ රටේ වැඩ කටයුතු අනු ඉදිරියට ගෙන යාම මටත් වඩා හොඳින් අපේ අගමැතිතුමා දන්නවා ඩඩ්ලි සිරනායක මහත්මයා ආණ්ඩු කරපු කාලේ 65 එතකොට 70 තමුන්නාසේ හිටපු ආණ්ඩුව සමග පෙරමුණ මැතිනිගේ කාලේ විශාල කීර්තිමත් වැඩ කොටසක් කරා ඒවට ජනාධිපති කන්තිය උන්නේ නැහැ අග්‍රාමාත්‍යකම අද ලෝකයේ තියෙන ප්‍රබලම ආණ්ඩුවක් කොහෙද තියෙන්නේ ඊශ්‍රායලයේ ඉන්නේ අග්‍රාමාත්‍යවරේ ලෝකයේ දියුණුම ආර්ථිකයක් තිබෙන රට ජපානයේ ඉන්නේ අග්‍රාමාත්‍යවරේ ජනාධිපතිවරු නැහැ යහපාලන ව්‍යවස්ථාවක් තියෙන තමයි ලෝකයේ දියුණු රටවල් ඔක්කොම අද යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුට සහයෝගය දුන්න අයට අපේ රටේ ඒකීය රාජ්‍ය අහෝසි කරන්න අපේ රටේ සම්බුද්ධ ශාසනයට හිමි අයිති අහෝසි කරන්න අලුත් ආණ්ඩු ක්‍රමයක් හදන්නට අතරතුර පාලන තන්ත්‍රය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා 19 න් පිටවා ගත්තේ අපි කිව්වා මේක අවුලක් වෙනවා පාලන තන්ත්‍රය එකතන මැරෙන පාලන තන්ත්‍රයක් වෙනවා ඒක තමයි උනේ රටක් ආරක්ෂා කරන්න බැරි වෙනම් පළවෙනි රාජ්‍ය පාලනයේ කාර්යය රට ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙනියන්න බැරි නම් ඒ පාලන ක්‍රමේ ඇති කරගත් අය වග කියන්නට ඕනේ අද මේ නිවැරදි කරන ක්‍රියාදාමයකට තමයි මේ 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්නේ මේ අතර 20 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගී මන්ත්‍රීවරුන් රත් පෙළපාලියකින් අද පාර්ලිමේන්තුවට පැමිණියා. මන්ත්‍රීවරුන්ගේ අත්වල 20ට එරෙහි පළඳනාවක් දකින්නට ලැබුණු අතර 20 එපා යනුවෙන් සඳහන් මුඛ ආවරණද පැළඳ සිටියා. 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් වූ විවාදය දෙවන දිනටත් හෙට දිනේදී පැවැත්වෙනවා. හෙට පසුරුවේ විවාදයේ අවසානයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. මේ අතර කොරෝනා සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් ලබන 23 වෙනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. මේ අතර බ්‍රැන්ඩ්ලික්ස් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 2451ක් දක්වා ඉහළ ගියා. ඒ අද දිනේදී වාර්තා වූ රෝගීන් 109 දෙනාද සමගයි. අද දිනේදී සුවය ලැබූ සංඛ්‍යාව 44ක්. ලොවට වටිනා ජීවිත රසක් අහිමි කරමින් තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආසාදනය කරමින් ලොව පුරා මේ වන විට COVID-19 වෛරසය සීක්‍ර ලෙස පැතිර යමින් පවතිනවා. අපේ රට තුළත් මිනුවන්ගොඩ COVID-19 ආසාදිත පොකුර හඳුනා ගැනීමත් සමග COVID-19 දෙවන රැල්ල ආරම්භ වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ සෞඛ්‍යංශ ආරක්ෂකංශ කඩිනමින් යුතුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ බොහෝ වන විටත් පියවර ගනිමින් සිටින ආකාරයයි අපට දක්නට ලැබෙන්නේ. කොහොමුණත් ඊයේ දිනය තුළ පමණක් අපේ රට තුළින් කොවිඩ් ආසාදිතයන් 186 දෙනෙක් හඳුනාගත්තා. ඉන් 6 දෙනෙක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන්. එවැගේම ඉතුරු 180 දෙනාම මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගත් බවටයි සෞඛ්‍යංශ අප සමග ප්‍රකාශ කළේ. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළ ආකාරයට ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්ෂණත් 8021ක් සිදු කර තිබෙනවා. මේ සියලු තොරතුරු සමගින් COVID-19 වෛරසයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබට ගෙනෙන්නටයි මේ සූදානම. බ්‍රැන්ඩික්ස් පොකුරින් අද වාර්තා වූ කොරෝනා රෝගීන් 109 දෙනාගෙන් 49 දෙනෙකුම පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සලහා සම්බන්ධ PCR පරීක්ෂණවලින් හඳුනාගත් අයයි. 37 දෙනෙකු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්. 23 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන්.
ගම්පහ දිස්ත්‍රික්කයේ ආයතන 18කට රෝගී ව්‍යාප්ත වූද ඒ සියල්ල බ්‍රැන්ඩික්ස් පොකුර හා සම්බන්ධ බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. 49 දිනකට වෛරසය ආසාදනය වූ පැලියුකුඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තාවකාලිකව වසා දැමුණා. ඉදිරි දින කිහිපය තුළ විෂ බීජ හරණය කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව පැලියුකුඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ යලි විවෘත කරන බවයි දෙහිවර අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන් වසා දැමුණු කොටුව පොලිසිය අද යලි විවෘත කෙරුණා. ඊ දිනේ තුල පමණක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 8021ක්. මේ වන විටත් මෙරට තුල සිදු කර ඇති සමස්ත PCR සංඛ්‍යාව 398196ක්. PCR පරීක්ෂණ සම්බන්ධයෙන් සමාජ ජාල තුල ප්‍රචාරය වන දෑ පිළිගත නොහැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. PCR පරීක්ෂණය තමයි ලෝකේ පුරාම රන්මය ප්‍රමිතිය විදියට COVID-19 රෝගය වාර්තා කිරීම සඳහා යොදාගැනෙන්නේ. එය රෝහලක කළත්, විශ්වවිද්‍යාලයක රසායනාගාරයක කළත්, පෞද්ගලික අංශයේ රසායනාගාරයක කළත්, යම්කිසි විදියක ප්‍රමිතියකට තත්ත්ව පාලනයකට යටත්ව තමයි මේ පරීක්ෂණ සිදු කරන්නේ. යම්කිසි අවස්ථාවකදී මේ වෛරසය හෝ වෛරසයේ කොටස් රෝගයේ සනීප වේගෙන එන කෙනෙකුගේ නම් නැත්නම් රෝගයේ සනීප වෙච්ච කෙනෙකුගේ නම් වෛරසයේ කොටස් තිබුණත් ඒක PCR පරීක්ෂණයේ පොසිටිව් කියලා එන්න පුළුවන්. නමුත් පහුවෙන්ද පරීක්ෂණ කරනකොට එය නෙගටිව් කියලා එන්න පුළුවන්. එහෙම කෙනෙකුගේ ඇන්ටිබොඩි පොසිටිව් වුණාට පස්සේ ඒ කෙනෙක් තවත් කෙනෙක් ආසාදනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා එයා රෝගියෙක් විදියට අපි ගණන් ගන්නේ නැහැ. මේ වගේ සමාජ මාධ්‍යවල PCR පරීක්ෂණය පිළිබඳ වැරදි මත ගිහාම ජනතාව පිළිබඳ සැකයක් ඇති වෙන්න පුළුවන්. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රජය විසින් ලබා දෙන තොරතුරු පිළිබඳව විශ්වාසය තියන්න. මේ වෙන විට පෞගිය සතියේ පමණක් මං හිතනවා 30,000කට අධික මේ ප්‍රජාවෙන් කමියුනිටි සෑම්ප්ලින් විතරක් විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා. අපිට ඒ හරහා තමා ප්‍රජාවට මේක ගියාද නැද්ද කියලා බලා ගැනීම සඳහා කරන ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා. ඊට අමතරව ඒ රෝගීන්ගේ මුල් ආශ්‍රිතයනුත්, ඒ ආශ්‍රිතයන්ගෙන් හමුවන රෝගීන්ගේ මුල් ආශ්‍රිතයනුත්, ඒ වගේම දෙවන තුන්වන පෙළව ආශ්‍රිතයනුත් අපි පසුවිපරම් කරමින් ඒ අයගේ පරීක්ෂණ කටයුතු කරමින් නිරෝධායන්ට ලක් කරමින් ගතයුතු ක්‍රියාමාර්ගත් නොකඩවා මේ මොහොත වෙනකොට කිරීගෙන යනවා. අද දිනේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 74ක් තුල පුද්ගලයන් 8323 දෙනෙකු නිරෝධායනී වෙමින් සිටිනවා. නිරෝධායන කටයුතු අවසන් කර මෙවන විට පිටව ගොස් ඇති පිරිස 55,432ක්. බ්‍රැන්ඩික්ස් පොකුරෙන් අනුපොකුරු ඇති වෙමින් තිබීම බරපතල තත්වයක් බව රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පවසනවා. ගිය වරමෙන් නොව මෙවර කොරෝනා තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ඇති බැවින් රට වැසීමේ අවශ්‍යතාවක් නැති බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් කොරෝනා සම්බන්ධ දත්ත හුවමාරු කර ගැනීමට අදාළ අංශ යොමු නොවන බවට ඔවුන් චෝදනා කළා. ඇතැම් පුද්ගලයන් මාධ්‍යයට ඇවිල්ලා කියනවා දැන් සමාජ ව්‍යාප්තියක් තියෙනවා කියලා. සමහරක් අය ඇවිල්ලා කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැ කියන කාරණේ. සමාජයෙන් රෝගීන් වාර්තා වීම සහ සමාජ ව්‍යාප්තිය කියන්නේ කාරණා දෙකක්. ඒ තාක්ෂණිකව නිර්වචනයක් තියෙන සමාජ ව්‍යාප්තියක් තියෙනවද නැද්ද කියන කාරණය මම හිතන්නේ මේ වෙලාවේ දත්ත තියෙන්නේ වසංගත රෝග නිවාරණ ඒකකයේ සතුව පමණයි. ඔවුන් පැහැදිලිව රටට කියන්න ඕනේ මේකේ සමාජ ව්‍යාප්තියක් තියෙනවද, ඒ දත්ත අනුව සමාජ ව්‍යාප්තියක් නැද්ද කියන කාරණේ ජනතාවට. කොවිඩ් කියන එක ප්‍රතිශක්තියත් එක්ක බැඳිලා තියෙන රෝගයක්. ඒ හින්දා ප්‍රතිශක්තිය වැඩි කරන ක්‍රියාමාර්ගවලට, ඇඟේ ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන හැකියාව වැඩි කරන ක්‍රියාමාර්ග නිරන්තරයෙන් අනුගමනය කිරීම වැදගත් වෙනවා. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන කෘතිම ආහාරවලට යන්න, ෂණික ආහාරවලට යන්න, ඒක නෙමේ. ප්‍රතිශක්තිය වැඩි කරන්න නම් අපේ පාරම්පරික ආවේනික ආහාර රටාවට, එහෙම නැත්නම් දේශීය ආහාර රටාවට අපි පුළුවන් තරම් නැඹුරු වෙන්න ඕන මේ වගේ කාලෙකදී. ඒ වගේ වැඩිපුර ජලය පානය කිරීම අපි කොහොමත් ඇඟේ ප්‍රතිශක්තියට වගේම සම්පූර්ණ ඇඟේ ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වෙනවා. ඒ නිසා ජලය, පිරිසුදු ජලය වැඩිපුර පානය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ ගන්න ජලයත් යම් උණු ජලයේ විදිහට පාවිච්චි කිරීම පුළුවන් නම් වැඩිය හොඳයි. ඒ වගේම උණු වතුර හුමාලය වාෂ්ප විදිහට පාවිච්චි කරන එක මං හිතන්නේ මේ මොහොතේදී කොහොමත් ශ්වසන ආබාධ සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙම ශ්වසන ආබාධ වැළැක්වීම සඳහා යම් රුකුලක් වෙනවයි කියන එක විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙන දෙයක්. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියලා අපි කොතෙකුත් මාතුසේ ඔබව දැනුවත් කරනවා. අපි කොතෙක් ඔබව දැනුවත් කළත් ඇතැම් පිරිසක් තවමත් සමාජය තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන බව අපිට දකින්නට ලැබෙනවා. ඔබ පරිස්සම් වුණොත් ඔබේ ආදරණීයනුත් අනිවාර්යෙන්ම පරිස්සම් වේවි. මේ මොහොතේ රටේ තියෙන තත්වය ඔබ තේරුම් ගත යුතුයි. මේ වන විට අපේ රට තුළ COVID-19 දෙවන රැල්ල ව්‍යාප්ත වෙමින් පවතිනවා. වෛරසය තවමත් සමාජගත නොවුණු බවට සෞඛ්‍යංශ ප්‍රකාශ කළත් COVID-19 මිනුවන්ගොඩ ආසාදිත පොකුරේ ආශ්‍රිතයන්
මේ වන විටත් හඳුනා ගනිමින් සිටිනවා. මෙවන් තත්ත්වයක් තුළ අපේ රටේ පවතින මෙම ව්‍යසනයෙන් රට බේරා ගැනීමේ හැකියාව පවතින්නේ ඔබ සතුවයි. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඔබ අනිවාර්යෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. අපේ ප්‍රාර්ථනාවත් මේ රට තුළින් ඉක්මනටම COVID-19 වෛරසය තුරන් වේවා යන්නයි. එනිසාවෙන්මයි අප නිරන්තරයෙන් ඔබව මෙලෙස දැනුවත් කරන්නේ. අද රාත්‍රී 10 සිට ලබන සඳුදා එනම් 26 වනදා අලුයම 5 දක්වා ගම්පා දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මෙය උසස් පෙළ විභාගයට බාධාවක් නොවන බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා හැඳුනුම් පවිත භාවිත කළ හැකි බවත් පොලිසිය පවසනවා. මේ අතර ගම්පා දිස්ත්‍රික්කයේ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් කම්හල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාමට නිරෝධායන ඇඳිරි නීතිය බාධාවක් නොවන බවද පොලිසිය සඳහන් කරනවා. දිස්ත්‍රික්කයේ හරහා වාහන ගමන් කළ හැකිවද නතර කළ නොහැකි. නිරෝධායන ක්‍රියාවලියට දායක වන නිලධාරීන්ට බාධා කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරනවා. නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් වැඩිම පිරිසක් අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවටගෙන තිබුණා. එම සංඛ්‍යාව 125ක්. තාම දැඩිව මේ සංචරණයන් සීමා කිරීමට පොලිසිය අද රාත්‍රී සිට කටයුතු කරනවා. විශේෂයෙන්ම මාර්ග බාධක මගින් වාහන පරීක්ෂා කිරීම මගින්. ඒ නිසා මේ නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ. කිසිම හේතුවක් මත මේ ප්‍රදේශ හරහා ගමන් කරන වාහනවලට මේ ප්‍රදේශයේ නවත්වන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එවැනි වාහනයක් නවත්තලා තිබුණොත් නැත්තම් මගින් ලබා ගත්තොත් නැත්තම් මගින් බැස්වීමක් සිදු කළොත් ඒ අයට විරුද්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා වගේම එම වාහන පොලිස් භාරයට ගෙන නිරෝධායන රීතීන් යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තුල ආයෝජන මණ්ඩලයේ විශාල කර්මාන්ත ශාලා රැසක් පිහිටවලා තියෙනවා. දැන් ඒ කර්මාන්ත ශාලා වල යම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ඒ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඒ සඳහා සේවකයින් රැගෙනීමේදී එම කර්මාන්ත ශාලාව විසින්ම අනුගත ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යා යුතුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19කටයි මීට පෙර නිරෝධායන ඇඳිරි නීතියක් පනවා තිබුණේ. එහෙත් අද රාත්‍රී 10 සිට සමස්ත දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර කුලියාපිටිය පොලිස් කොට්ටාශයේ දුම්බල සූරිය කුලියාපිටිය නාරංවල ගිරිඋල්ල සහ පන්නල පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මාකඳුරේ මදුෂ වෙඩි හොමාරුවක් අතරතුර මියාමිය සිදුවීම පොලිසියේ ජවනිකාවක් බවට සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ස්වාධීන රූපවාහිනී 7 වැනි පැය වැඩසටහනට අද එක් වෙමින් එම චෝදනාවලට පිළිතුරු ලබා දුන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙනුකොන් මහතා කියා සිටියේ චිත්‍රපට බලන අයට පොලිස් මෙහෙයුම් ගැන නිසි අවබෝධයක් නොමැති බවයි. මේක ජවනිකාවක්. මේක හරියට අධ්‍යක්ෂණය කරලත් නැහැ පොලිසියෙන්. නිෂ්පාදනයේ ෆේල්. ඒක ඔයිට වඩා දක්ෂ විදිහට අධ්‍යක්ෂණය කරන්න තිබුණා. සමාජ මාධ්‍යවලත් අපි දැක්ක විවිධ කටකතා නිර්මාණය වන පාර්ලිමේන්තුවේ පවා ඊ දවසේදී මේ පිළිබඳ උණුසුම් වාද විවාද ඇති වුණා. ඇත්තටම ඊයේ මොකද්ද සිද්ධ වුණේ? සාර්ථක ප්‍රශ්න කිරීම ප්‍රතිඵලවල අනුව තමයි ඔහු කියන්නේ තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් දෙන්න පුළුවන් කියලා ඉවරලා සහචරින් උදාහරණ යුතුයි කරන මේ ලබා දීම සම්බන්ධව දුරකථනයෙන් ඔහුට සම්බන්ධ දෙනවා අපි ඔහුගේ ජාලය සමග. උපක්‍රමික වශයෙන් නිලධාරීන්ගෙට එකඟ වුණා. ඒ සම්බන්ධයෙන් මාවත් දැනුවත් කරා. ඒ අනුව තමයි මේ මෙහෙයුම් සැලසුම් කරන්නේ. අර ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ ඇයි අලුයම් කාලේ ගියේ කියන කාරණාව. ඒ මධ්‍යම රාත්‍රියේ එළිමකන් හිටියේ පොත මද්‍රව්‍ය ජාරවම් කරව සුසු වෙලාව ලබා දෙනකන් අපේ නිලධාරීන් කණ්ඩායම නිදිවර්ජිතව නැගිටලා හිටියේ එළිවල. ඉඳලා තමයි අලුයම කාලයේදී මොවුන් මේ ස්ථානට යන්නේ. ඔය මහල් නිවාස සංකීර්ණයේ 10 වැනි මහලේ අංක 10 දරන ගෙදර. ඔබ දන්නවද මීට මාස දෙකකට විතර කලින් කංචිපාණ ඉම්රාන් කියන මද්‍රව්‍ය ජාවාරංකාර අපරාධකාරයාගේ සහචරයින් විසින් පුද්ගලයෙක්ගේ ඔළුවට වෙඩි තියලා ඉවරලා ඝාතනය කරාම නිවාස ඇතුළේදී. ඒ අනුව එතෙන්ට තමයි නිලධාරින්ට එන්න කියලා කිව්වේ. ඔහුගේ සහචරයින් පියකට පෙළේ ඉතාම අඳුරු ස්ථානයක්. මම ඊහිම් පරීක්ෂා කරලා බැලුවා. ලේසියෙන් පුද්ගලයෙකුට ගැලවෙන්න බැරි විදිහට අපරාධ කොට්ටාස නිලධාරින්ට වෙඩි තැබීමක් කරුවා සැඟවිලා ඉඳලා ඉවරයි. මේ පොලිස් නිලධාරින් ඝාතනය කරලා මදුෂ් ඔවුන් සමග පැන යාම තමයි මේ ක්‍රියාන්විතයේ
ප්‍රධානම පරමාර්ථය වෙලා තිබ්බේ. මේ මදුෂ්ඨ වැඩි පහරක් එල්ල වෙලා වෙලා ඔහු ජීවිතේ බේරගන්න පොලිස් නිලධාරීන් ජාතික රෝහලට අරන් යන අතරතුර තමයි මුහු ජීවිතක්ෂයට පත් වෙලා තිබ්බේ. මේ තරම් සංවිධානාත්මක සැලැස්මක් තිබ්බනම් ඇයි අර ආපු සංවිධානාත්මක අපරාධකරුවෝ දෙන්න පැනලා ගියේ? අපේ පොලිස් නිලධාරීන් ඔවුන් පසුපස ලුහු බැඳලා තිනවා. විශාල වෙඩි ප්‍රමාණයක් තියලා තිනවා. දුවලා ගිහිල්ලා යතුරුපැදිය නැගිලා පලායන අවස්ථාවේදී යතුරුපැදිය ඔගොල්ලෝ වෙඩි තියවීම නිසා පාරෙන් ඉවතට ගිහිල්ලා පෙරලෙනවා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඉතා ආසන්න යද්දී ඔවුන් විසින් අත්බෝම ප්‍රහාරයක් එල්ල කරා. එතන හිටපු අපරාධ කොට්ටාසේ නිලධාරී පපු ප්‍රදේශයට බෝම්බෙන් නිකුත් වෙච්ච කෑල්ලක් වැදිලා තිනවා. තව අඟලක් හරි අතුල්ලා ගියා නම් හරියටම හાર્ට් එක තියෙන ප්‍රතිපත්තම වැදිලා තින්නේ. ඒ නිලධාරී ජීවිතක්ෂයට පත් වෙනවා හැමෝම. හින්දි චිත්‍රපටි, දෙමළ චිත්‍රපටි, නැත්නම් බටහිර චිත්‍රපටි බලලා පුරුදු වෙලා ඉන්න අයට ඊදර ගිහිල්ලා සාලේ වාඩි වෙලා ඉවරලා මේක බලන අවස්ථාවවලදී ඒ කරන මෙහෙයුම් සම්බන්ධව තියෙන කටුකත්වයේ එහෙම නැත්නම් ඒකේ තියෙන අමිහිරි බව එහෙම නැත්නම් ඒකේ තියෙන දුෂ්කර බව සමහර කෙනෙකුට වැටහෙන්නේ නැතුව ඇති. බෙතර මදුෂ්මියා මේ සිද්ධියත් සමග මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ දේශපාලනඥන්ද සැඟව යනු ඇති බවට නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයටද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා පිළිතුරු ලබා දුන්නා. මදුෂ්ගේ ඝාතනයේ හරහා මේ රටේ කුඩු ව්‍යාපාරම් කරපු දේශපාලන සම්බන්ධකම් තියෙන දේශපාලඥයන් ඒ හරහා හෙළි වෙන්න තිබුණු මදුෂ්ලව ආරක්ෂා කරපු මදුෂ්ලත් එක්ක ගනුදෙනු කරපු පුද්ගලයාද සතුටු වෙනු. මදුෂ්ගේ මරණය හරහාද කාලයේ වැලිතලාවට යට වෙන්න යන්නේ ඇත්ත. එතුමා පොලිස් විෂය භාර රාජ්‍ය අමාත්‍යතුමා වශයෙන් කටයුතු කරපු එමතුමා එතුමාට හැකියාව තියෙනවා 2019 මැයි මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සැකකරු ගෙනාවට පස්සේ 2019 නොවැම්බර් දෙසැම්බර් කාලය දක්වා කාලය තුල ශානි අබේසේකර මහත්තයා ආරක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඔහුව මුණ ගැහිලා ගිහිල් ඉවරලා අහගන්න ඒ කාලය ඇතුළත වාචිකව හෝ ප්‍රකාශමය වශයෙන් හෝ කිසියම් දේශපාලඥයෙකුගේ නමක් මොහු සඳහන් කරලා තියෙනවද? එහෙම පාපොච්චාරණයක් එතුමා සමග කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් සටහන් කරපු ප්‍රකාශ තමන් යලි අතරන් කොට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමති රිෂාඩ් බදුදීන්ගේ සොහොයුරු රියාජ් බදුදීන් ගොනු කළ රීඩ් පිට සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යාචනාධිකරණය තීරණය කළා. මේ පිළිබඳ තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ස්වාධීන රූපවාහිනී තීරණයේ වැඩසටහනට අද එක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යනී පවිත්‍රා වන්නියාරච්චි මහත්මියයි. තීරණේ රාත්‍රී 10 සිට සජීව ලෙස විකාශය කිරීමට නියමිතව තිබෙනවා. කලාපයේ වඩාත් ප්‍රශස්ත කොරෝනා මර්ධන මෙහෙයුම ශ්‍රී ලංකා රජය ගෙන යන බැවින් ඒ සඳහා දෙරට අතර ඓතිහාසික මිතුදමද සංකේතවත් කරමින් ඇමරිකා ඩොලර් බිලියන 9.6ක මුදලක් ලබා දෙන බව ජපාන රජය පවසනවා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා අමාත්‍ය ඩලර් සලහපිරම මහතා හමුවේ මේ බව ප්‍රකාශ කළා. මෙම හමුව විදුලි බල අමාත්‍යංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ විදුලි ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ජපානයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගයද ලබා දෙන බවයි තානාපතිවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේ. ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජපාන රජය වෙත මෙහිදී ප්‍රසාදය පළ කළා. අපගේ මීළඟ ප්‍රධාන පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න.